සංසාරණී කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක නවත් එක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මේ වගේ තීරණයක් සම්බන්ධවයි. විශේෂයෙන්ම ලොයිඩ් කලබලෙන් ඉතිහාසරට ඇමතුමක් අරගන්න හේතුව ගැනයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. මෙතනද සිද්ධ වෙන්නේ තර්ෂණයක්. අපි අද වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලා මම මේ වෙලාවේදී ඉල්ලීමක් කරනවා. ඉතින් ඔයා දන්නවා ඒ තමයි දැන් තිහස්වර පැහැරගෙන ගියා ලොයිඩ්ගේ දුවව. ඒ කියන්නේ ඇමන්ඩව. හැබැයි ඒ වුණාට මෙතෙන්දී ලොයිඩ් තමන්ගේ දුව ගැනවත් හිතන්නේ නැතුව තමයි වැඩ කටයුතු කරලා තිබුණේ. ඒ කියන්නේ ලොයිඩ් කරේ මේ වගේ දෙයක්. ඒ තමයි ඔය අනගි ඉන්න තැන නෙවෙයි කිව්වේ. වෙන තැනක් ගැනයි කිව්වේ. ඉතින් තිහස්වර ගියා කියලා එතනින් අනගිව හොයාගන්න ලැබෙන්නේ නැහැ කියන කාරණය අපිට හොඳටම විශ්වාස කරන්න පුළුවන් කාරණයක් විදියටයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ දේවලුත් එක්ක ඉදිරියේදී අපිට මෙන්න මේ වගේ දෙයක් දැක බලා ගන්නට හිම වෙනවා කියන කාරණය අනිවාර්යයෙන්ම මතක් කරන්න අවස්ථාවක් හදාගන්න පුළුවන් කියන දේ මෙතෙන්දි මතක් කරනවා. ඉතින් විශේෂයෙන් ඉදිරියේදී අපිට මේ වගේ දෙයක් දකින්න ලැබෙයි හදිසියෙම ලොයිඩ් තිහසරට ඇමතුමක් අරගෙන කියන්නේ මම කිව්වේ බොරුවක් මෙතන අනගි නැහැ තිහසර කොච්චර හෙව්වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ නමුත් මම කියන තැනට ආවොත් නම් අනිවාර්යයෙන්ම මමන්ඩවත් අරගෙන එන්න එතකොට තිහසරට අනගිව හොයාගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් ඒ වෙලාවදී ඒ තැන කොතනද කියලා තිහසර අහනවා සහ තිහසර මෙතනදී ඇත්තටම තනියෙන් තමයි සිටින්නේ කියන කාරණයයි මම අද වීඩියෝ එකෙන් ඔයාලට සිහිපත් කරමින් පෙන්වන්න සූදානමක් ඇති කරගත්තේ. කෙසේ වෙතත් මේ දේත් එක්ක ඉදිරියේදී අපිට මේ වගේ බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන් කියන කාරණය මම අද වීඩියෝ එකෙන් සුවිශේෂී කාරණයක් විදිහට මතක් කරනවා. ඒ කියන්නේ තිහස්වර අනිවාර්යයෙන්ම ඇමන්ඩවත් අරගෙන මෙතෙන්ට ආවට පස්සේ තිහස්වරට පහර දීලා ඔය ඇමන්ඩව බේරගන්න ආකාරය තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම තමයි තිහස්වරට අනගිව හොයාගන්න එක ලේසි වෙන්නේ නැහැ. හැබැයි ලොයිට් හිතන් හිටියට අනගිව හිර කරගෙන තියන්න පුළුවන් වෙයි, ආදිත්‍යයට ආව බාර දෙන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒක ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණේ අපිට විශ්වාස කරන්න හැකියාවක් තිබෙනවා. ඒ ගැන අපිට මේ වගේ දෙයක් තමයි කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ තිහස්වරට හොයාගන්න බැරි වුණාට, ලොයිට් හොයාගන්න බැරි වුණාට අනගි මෙතනින්, ඒ කියන්නේ ලොයිට් හංගලා තියුණ තැනින් පැනලා ගිහිල්ලා එයාට යන්න ඕන තැනට එයා ගිහිල්ලා ඉඳී කියලායි අපිට විශ්වාසය තහවුරු කරලා මේ වෙලාවේදී කියන්න ලැබෙන්නේ.